මෙතෙක් වෙලා කතා කරපු මාතෘකාවල යම් කිසි සැකවින් තේරවාදීන්ගේ තැන පොඩ්ඩක් මට පෙන්වන්නට අවශ්‍ය වෙනවා. තේරවාදීන් ඉන්න තැන. අපි දැන් මේ වෙනකොට කතා කරලා දිනවා සමහර බෞද්ධ නිකාය කීපයක් ගැන අපි කතා කරා. එකක් තමයි මාධ්‍යමික නිකාය. මාධ්‍යමික නිකාය නාගార్జుන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරේ. මේක පිළිබඳව උන්වහන්සේගේ සැබෑ අදහස මොකක්ද කියන එක පිළිබඳව වාද තියෙනවා. සාමාන්‍ය බටහිර විද්වතුන් පිළිගන්නේ කිසිවක් නැත කියන එක දේශනා කරා කියලා උන්වහන්සේගෙත් සමහර ශ්‍රාවකයෝ විස්තර කරලා තියෙනවා. සාමාන්‍ය අද ඉන්න සමහර ලංකාවේ ඉන්න දාර්ශනික පඬිතයන්, ඒ කියන්නේ උගතුන් සමහරු කියනවා නෑ නාගార్జుන ස්වාමීන් වහන්සේ දේශනා කරේ සියල්ලේ ශූන්‍යතාවයක් නෙමෙයි ආත්මයේ ශූන්‍යතාවයක් කියන එක තාම ඩිබේටබල්. ඒක පිළිබඳ අදහස් තියෙනවා. නමුත් පැහැදිලිවම සමහර උන්වහන්සේගේ ශිෂ්‍යයෝ උන්වහන්සේ මොකද්ද කිව්වේ කියන එක ප්‍රකට නෑ ඇත්තටම කියවද්දී. ඒක ඕන පැත්තකට අර්ථකථනය කරන්න පුළුවන්. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ඉඳලා තියෙනවා මේ කිසිවක් නැහැ කියන තැන. ඒ නිසා මම ඒ ශිෂ්‍යයන්ගේ ස්ටෑන්ඩ් පොයින්ට් එකේ ඉඳලා කියනවා මාධ්‍යමිකයගේ හැටියට පරමාර්ථ ශූන්‍යතාවය විස්තර කරා කියන එක. ඊළඟට අපි කතා කරා යෝගාචාර කියලා. නිකායක් ගැන ඒක හැටියට විඥානයේ පමණයි තියෙන්නේ මේ සියල්ල විඥානයේ ගොඩනගාගත්ත දේවල්. ඊළඟට අපි කතා කරා සර්ව තේරවාදීන් ගැන. තේරවාදීන් කියලා කියන්නේ අපි කතා කරන මේ ධර්ම පරියා. ඊළඟට සර්වස්තිවාදී කියලා නිකායක් කතා කරා. ඊළඟට කතා කරා. එතකොට දැන් මේකේ හැටියට මාධ්‍යමිකේ හැටියට කිසිදු පරමාර්ථ ධර්මයක් නැත. මම කියන්නේ මේක ගැන බලන සමහර කෙනෙක් හිතන්න පුළුවන් මම මේ නාගార్జుන පාදයන් වහන්සේගේ දේශනාව වැරදි ලෙස අර්ථකථනය කරනවා කියලා. ඒක තාම ඔප්පු නොකරපු සහ උන්වහන්සේගේ සමහර ශිෂ්‍යෝ පැහැදිලිව මේ මතේ ඉඳලා තියෙනවා. පසුකාලීන අර්ථකථාචාරී වහන්සේලා උන්වහන්සේලාගේ නිකාය. ඒ නිසා ඒක හැටියට කිසිදු පරමාර්ථ ධර්මයක් නැත. පරමාර්ථ ස්වභාවයක් නැත. ඒක සංකත පරමාර්ථයෝ නැත. නිර්වාණය කියන එක පිළිගන්නවා. සංකත පරමාර්ථයෝ නැත. යම් කියන්නේ මොනවත් නැහැ මේ ඔක්කොම හිස් මේවා කිසිම පරමාර්ථ ධර්මයක් විද්‍යමාන නැහැ. පරමාර්ථ ධර්මයක් සියල්ල විද්‍ය කිසිම පරමාර්ථ ධර්මයක් නිද්‍යමාන නැත්නම් මං හිතන්නට කරුණක් දෙන්නේ ලෝකේ සත්‍ය කියලා එකක් නැහැ. මොකද හේතුව දැන් හිතන්නකො පරමාර්ථයෝ නැහැ කියලා අපි සත්‍යය දේශනා කරනවා නම් ඒ සත්‍යයක් නැති වෙන්නේ බෑ නේද? කිසිදු ධර්මයක් නැහැ කියලා කවුරු හරි දේශනාවක් කරොත් ඒ දේශනාවක් නැති වෙන්නේ බෑ නේද? දේශනාව කරන කෙනෙක් නැති වෙන්න ඕනේ. දේශනාවක් නැති වෙන කෙනෙක් කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කිසිවක් නැහැ කියන අර්ථය. ඒ නිසා තේරවාද මනසට කිසිවක් නැහැ කියන තැන තේරවාදීන් ඉන්න තැනක් නෙවෙයි. කිසිවක් නැත්තම් ඉතින් එනං ඒක බුදුවරයෙක් දේශනා කරන්න ඕනේ නැහැ. බුදුවරයෙක් නැහැ කියන එක කියන්නේ. අර ශූන්‍යවාදයෙන් පදෙට ගියෝ. ඒක තව ප්‍රතිදරක ගේන්න පුළුවන් වෙයි. නමුත් පරමාර්ථ සංකත පරමාර්ථ ධර්මයෝ නැතිනම් ඒක ඇතිද නැතිද අත්ථීති නත්ථීති ඒකෝ ඒ ඇත නැත කියන අන්ත මොකටවත් යන්න හේතුවක් නැහැ. මොකද කිසිවක් නැතිනම් සත්‍යයකුත් ලෝකේ නැහැ. යෝගාචාර දර්ශනයේ හැටියට විඥාණය ඇත සියලුම ආරම්මණියෝ චිත්ත මාත්‍ර වෙති. ඒ කියන්නේ සිතෙන් ගොඩනගාගත් දේවල් අපි කුටි අරමුණු කරන වෙලාවේ විතරයි කුටිය තියෙන්නේ. අනිත් වෙලාවේ කුටිය නැහැ. මොනවා හරි වනාන්තරයක කොළයක් වැටෙනකොට කවුරුත් බලන් හිටියේ නැත්නම් ඒ කියන්නේ කවුරුත් අත්දකින් නැත්නම් එහෙම වැටල නැහැ. බලනකොට දකින්නකොට විතරයි ඒක වැටෙන්නේ. මේක සිතෙන් ගොඩනගාගත් දෙයක්. සිතෙන් සියල්ලම සිතෙන් ගොඩනගාගත් අදහස් විඥානයේ මතයි ගොඩනගන්නේ. තේරවාදීන් එතන ඒ අදහසෙත් නැහැ. එහෙමනම් එහෙම වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ කියන කෙනත් පහල වෙලා නැහැ නේ. නේද? බුදුරජාණන් වහන්සේ කියන රූපය උන්වහන්සේගේ අදහසත් අපේ හිතේ ගොඩනැගිච්ච දෙයක් වෙන්නට නේ. නේද? ඒක අර සියුම් මේක සම්බන්ධ කරන්න පුළුවන් පරමාර්ථය. නමුත් කවුරු හරි හිතුවොත් මේ සියල්ල සිතේ ගොඩනැගෙන දේවල් කියලා. ඒ සිතට දැන් ඔය පින්වතුන්ගේ සිතේ තමයි මම හැදිලා තියෙන්නේ. මම නැහැ එතකොට සත්‍ය වශයෙන් බාහිර නේ. මේ දේශනාව පළක් නැහැ. මම මේ දේශනා කරන්නේ මං හිතෙන් ගොඩනගාගත්ත පිටිසක්. සරලයි එක දැන් අපි ගැඹුරට යන්න පුළුවන් එහෙම නෙවෙයි මෙතන සිත ඒ බාහිර ඇත්තේත් නැත නැත්තේත් නැත කිය යුතුයි කියලා කතාවක් කියවෙන්න පුළුවන් එහෙම එකක් නෙවෙයි යමක් ඇත්තේත් නැත නැත්තේත් නැත හරි ධර්මතාවයක් තියෙන එක තියෙනවනේ ඒ නිසා සිතින් නම් මේ දේ ඔක්කොම ගොඩනගාගෙන තියෙන්නේ මේ දේශනාව පළකුත් නැ බුදුරජාණන් වහන්සේ අපේ හිතේ ඇති ඒ ධර්මයක් තියෙන කෙනෙක් නේද අපි හැමෝගෙම හිතවල හටගත්ත කෙනෙක් බුදුන් කියලා කියන්නේ ඒ නිසා ඒ දේශනාවත් තේරවාදීන් පිළිගන්නේ
තේරවාදීන්ගේ හැටියට සංකත පරමාර්ථ ධර්මය ඇත. හැබැයි ඒවා වල විද්‍යමාන වෙන්නේ පච්චුප්පන්නේ පමණයි. අතීත අනාගතය අවිද්‍යමාන. පච්චුප්පන්නේ විද්‍යමාන. මේවා අවිද්‍යමාන. සර්වස්තිවාදී නිකායේ හැටියට පරමාර්ථ ධර්මය ඇත. නිරුද්ධ වෙ තියෙනවා පච්චුප්පන්න අනාගත. ඒකේ හැටියට අපි කියනවා මේ අතීත අවිද්‍යමානයි අනාගතය අවිද්‍යමානයි පච්චුප්පන්න විද්‍යමානයි. සර්වස්තිවාදීන්ගේ හැටියට අතීත පච්චුප්පන්න අනාගත කියන සියලු පරමාර්ථය විද්‍යමාන. පැහැදිලි වෙනවා ඇති මේ එකම බුදුන්ගේ ශ්‍රාවකත්වයට පැමිණි ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයන් එක එක ධර්ම පාඩ සමහරලාට මේ ඔක්කොම දැන් සර්වස්තිවාදීන් මේක කියන්නට හේතුවක් තිබුණා. නිකන් නෙවෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අතීත අනාගත පච්චුප්පන්න ධූරේ සන්තික මේ සියලුම ධර්මයෝ විඥානස්කන්ධය කියලා දේශනා කරන්නේ. 11 ආකාරයකට බෙදලා ඒ සියලුම විඥාන ස්කන්ධයන්ගේ තියෙන ආරම්මන විඥාන ලක්ෂණයක්. ඒ නිසා ඒ සියලු විඥානෝ විද්‍යමානයි කියලා උන් දේශනා කරා. ඒක තියෙනවා විඥානේ විඥාන ලක්ෂණයක්, පරමාර්ථ ලක්ෂණේ, පරමාර්ථ ලක්ෂණේ තියෙන නිසා සියලු ධර්මයෝ විද්‍යමානයි. අතීතේ, අනාගතේ, පච්චුප්පන්නේ තේ ධර්මයෝ විද්‍යමානයි කියලා අපි කතා කරා උන්වහන්සේලා. තේරවාදීන් කියන්නේ හරි ඒක බව ඇත්ත. තේරවාදීන් පිළිගන්නවා අතීත ධර්මය, අනාගත ධර්මය, පරමාර්ථ ධර්මයක් එහි ලක්ෂණයේ තියෙනවා. නමුත් උපාදටිති භංග කියන අවස්ථාවලට පැමිණීම, පැමිණ අවසන් වීම, නොපැමිණීම කියන අවස්ථාවෙන් ධර්මය පැහැදිලියම වෙන් කරගන්නට පුළුවන්. දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අතීත ධර්මයේ විගතයි, අත්තංගතයි නැති වුණා, අනාගත ධර්මයේ තාම පහළ වුණේ නැහැ. ඒ නිසා තේරවාදීන් මේ විදිහට තමයි මේ නිකායවල ධර්ම විග්‍රහයන් සිද්ධවන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ තේරවාද ස්ටෑන්ඩ් පොයින්ට් එක. තේරවාද නිකාය කියන්නේ මොකද්ද? තේරවාද දර්ශනය. මම ඇයි බුද්ධ වචනය කියන වචනේ යොදන්නේ නැතුව තේරවාද සම්ප්‍රදාය කියලා ගත්තේ? මේ ඔක්කොම පැමිණලා තියෙන එකම බුද්ධ වචන පදනම් කරගෙන අර්ථ විවරණයයි වෙනස් වෙලා තියෙන්නේ. කෙසේද මේක අර්ථකථනය කළේ? බුදුන්ගේ වචනය කෙසේද අර්ථකථනය කළේ කියන එක උඩ නානා බෙදීම් පසු කාලයේදී ඇති වෙලා තියෙනවා. එතකොට අපි අපි සාමාන්‍යයෙන් අපිට මේ පුළුල් දැක්ම තිබුණේ නැත්නම් අපි හිතා ගන්නවා බුදුදහම ලෙස ලෝකේ පවතින්නේ මේකයි කියලා. නැහැ. බටහිරට ගිහිල්ලා අධ්‍යයනය කරොත් බටහිර කතා කරනවා සියල්ල හිස් බුදු දේශනාවේ හැටියට. මේ මොකද්ද? මාධ්‍යමික සියල්ල හිතේ මායාවක් කියලා කියන මේ මාධ්‍යමික යෝගාචාර දර්ශනයන් තමයි සමහර තැන්වල මුල් බැසගෙන තියෙන්නේ. මේ සර්වස්තිවාදී දර්ශනය ඒක ඊටාම අඩුයි අද කාලේ. මේ දර්ශන දෙක සියල්ල සිතේ මායාවක් කියන එක ගොඩාක් පැතිරිලා තියෙනවා ලෝකේ. ඒකෙන් මම කියන්නේ ඒක හරි හෝ වැරදි කියන එක නෙමෙයි, මේ යෝගාචාර දර්ශනයේ මූලයන් කියලා. සමහර සියල්ල හිස් කියන මාධ්‍යමික දර්ශනයේ මූලය මේ තමයි බුදුන්ගේ දේශනාව කියලා අර්ථකථනය කරනවා. එතකොට අපි මේකෙන් ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ අපි විශ්වාස කරන අපි හිතන ලංකාව වගේ රටවල තියෙන තේරවාදය කියලා අපි කියන මොකක්ද තේරවාදය කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඊළඟට තේරවාදයට වඩා මේක හොඳ නම් ඒක පිළිගන්න, ඒක වෙනම කතාවක්. මගේ කාර්යය කට්ටිය තේරවාදයේ සමාදම් කරවීම නෙවෙයි. තේරවාදයේ කවරද්ද තියෙන්නේ, කොහොමද ඒ පුරාණ සම්ප්‍රදාය ආවේ කියන එක විතරයි දේශකයෙක් ලෙස මගේ තියෙන කාර්යය. මගේ පෞද්ගලිකව තියෙන පුහුණුව තියෙනවනේ, ඒක පෞද්ගලික දෙයක්. දේශකයෙක් ලෙස කියන්නට වෙනවා තේරවාදීන් අර්ථකථනය කරන්නේ මෙසේයි, සර්වස්තිවාදීන් අර්ථකථනය කරන්නේ මෙසේයි. අපිට තියෙන තොරතුරු අනුව යෝගාචාර මාධ්‍යනික අර්ථකථනය කරලා තියෙන්නේ මෙසේයි. ඒව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැහැ අපිට විශේෂයෙන්. නමුත් අපි දන්න තර්මක් අහපු කරපු තොරතුරු අනුව මෙහෙමයි තේරවාදීන් ඔවුන්ගෙන් වෙන් වෙලා ඉන්නේ කියන එක අපි ඉස්සෙල්ලා කතා කරගන්නවා. ඒ නිසා මේක තේරුම් ගන්නට ඕනේ තේරවාදීන්ගේ හැටියට අවසන් කරනවා. මම සංකත පරමාර්ථ ධර්ම ඇත. හැබැයි පවතින ඉතාම කෙටි කාලයයි, සුළු මොහොතයි. ඒ පවතින මොහොතේදී ඔවුන් විද්‍යමානයි, අතීත අනාගත පරමාර්ථ ධර්මයෝ විද්‍යමානයි කියන සංකේයාවට අපි ගන්නෙ නැහැ.
ඊළඟට අපි විශේෂයෙන් කතා කරා ථේරවාද විදර්ශනාවේදී ධර්මයේ තියෙන විද්‍යමාන අවිද්‍යමාන භාවය වැදගත් වෙනවානේ විදර්ශනා ඥානයේ ඇතිවීම සඳහා.